මේ උතුම් සූත්‍ර දේශනාව ඇසිරු කරගෙන සිදුකරනු ලබන තිස්තුන්වෙනි ධර්ම දේශනාවයි මෙ දේශනා කරන්න සූදානන් වෙන්නේ. අපි මේ තිස්තුම්වෙනි ධර්ම දේශ දේශනා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව හතරවෙනි ගාතාරථනය මොලික කරගෙන. කයං විරාගං. පනීත යදජ්්‍ය ගා සක්්‍ය මුණේ සමාහිතූ කියන මේ ගාතාවන් තමයි තිස්තුන්ගනි ධර්මදේශනාවත් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ තිස් දෙවැනිී ධර්ම දේශනාව නිමාවෙනකොට අපි අවසානටම සඳහන් කළා ලොවතුරා බුදුරජාණන් වහන්සේ කොයි වගේද බුදුරජාණන් වහසේ යමක් දේශනා කලානං ඒ එසේ මයි එහි කෙසි වෙනසට් නෑ. ඉගැන් භාගිතුන් වහන්සේගේ බුද්ධ වචනය වෙනස් කරඩ සමත් කෙනෙක් මෙලෝක දහතුවේ නෑ කියන කාරණාව තහවුරු කරමින් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ගැන තවත් කරුණු විස්තර කළුත් මෙන මෙහෙමයි කියල තවත් කාරණාවත් දෙකක් පැහැදිලි කලා විශේෂෙන් අර්ථ වශීෙන් සඳහන් කරනකොට යමෙක් තමාට සත්‍ය අවබෝධ කලාද එමත යමෙක් තමාම සත්‍ය අවබෝධ කලාද. සත්‍ය අවබෝධයට තමන්ට ගුරුවරයෙක් නැද්ද. කිසිම කෙනෙකුගේ මුල් අවවාදයකින් තොරව මඟ පෙන්වීමකින් තොරව. පෙර නොවැසූ චතුරාරි සත්‍ය ධර්මය තමන්ම අවබෝධ කලාාද ඒ සත්‍ය තුළ සියල්ල දන්නා සර්වග්ඥ බවට පත්වනාද ඒ වෙන කවුරුවත් නෙමේ එ ලොවතුරා බුදුරජාණන් වහන්සේමයි. කියන කාරණාවෙන් භාගිතන් වහස පිළිඳව කරනු පැහැදරි කළා එට අමතරව විශේෂයෙන් තතාගත බල දහයක් තියන බව අි ධර්මය තුළින් අහලතයෙනවා ඒ තතාගත බල දහයිෙන් කාය බල දහයයි ඥාන බල දහයයි ලොවතුරා බුදු කෙනෙක් මෙවැනි බල විස්සකින් සමන් විතයි කියන කාරණාවේ කාය බල දහය අපි කෙටියෙන් විස්තර කරලත් තුන්ගෙන තිස් දෙවෙනි ධර්ම දේශනාව නිමා කරන්න යෙදනා. ඉතින් කාය බල දහයක් පිළිබඳූ පින්නතනි සඳහන් කරහම ඇත්කුල දහයක් පදනම් කරගෙන තමයි කාය බල පිළිබඳව කරුණු දක්වලා තියෙන්නේ. මෙලෝකෙ ඇත්කුල දහයක් ජීවත්වෙනවා.ඒ අත්කුල දහයෙන් පලවෙනි ඇත්කුලේ කාලවක කියන ඇත්කුලේ. ඇතෙකුට මිනිස්සු දහදෙනෙකුගේ ශක්තිය තියෙනවා දෙවැනි ඇත්කුලේ ගංගේය ගංගෙය ඇතිකුට කාලාලවකයෝ දහයක ශක්තිය තියෙනවා එදන මිනිස්සු සීයයි ගංග ඇත්තු දහයක ශක්තිය පණඩර ඇතිෙකුට තියෙනවා එතකට මිනිස්සු දාහක ශක්තිය පණඩර ඇතෙක් දරනවා පණඩර ඇත්තු දහයක ශක්තියක තම් බෙකුට තියෙනවා එතකට මිනිස්සු දහදාහක ශක්තිය දරනවා තම්බයෝ දහයක ශක්තිය පිංගලයකුට තියෙනවා එතුකට මිනිස්සු ලක්ෂයක ශක්තිය පිංගල ඇතෙක් ළඟ තියෙනවා පිංගලයෝ දහයක ශක්තිය ගන්ධයකුට තියෙනවා එතකොට ගන්දයකුට මිනිස්සු ලක්ෂ දහයක ශක්තිය තියෙනවා ගන්දයෝ දහයක ශක්තියක මංගලයකුට තියනවා එතොට මංගලයෙකුට මිනිස්සු කෝටි එකක්ක ශක්තිය තියෙනවා ංගලිය හයක ශක්තියේ හ මංචයෙකුට තියෙනවා. එතක හේමංචයකට මනිස්සු කෝටි දායක ශක්තිය යෙනවා. හේමංචකුළේ ඇතු දහදෙනෙකුගේ ක්තිය පෝසත කළලේ ඇතිකුට තියෙනවා එත ඩපෝසත කළේ ඇතිකට මිනිස්සු කෝටි සීයක ශක්තිය තියෙනවා. උපෝසත කළේ ඇත්තු දායක ශක්තියේ චද්ධන්ත කොළේ ඇතිකුට තියෙනවා. එදට මිනිස්සු කෝටි දාහක ශක්තිය චද්ධන්ත කළේ ඇතිෙක් දරනවා. ලෝතරා බුදුරජාණන් වහන්සේට චද්ධන්තකුලේ ඇත්තු දහයක ශක්තිය තියෙනවා ඒ කියන්නේ භාග්‍යිතුන් වහන්සගේ කායි ශක්තිය මිනිස්සු කෝටි දහදාහක. ආංගේ ශක්තියට මේ ලෝක කියන්නේ මහානාරායන සංඝත බලය කියලා. මේ ශක්තිය ලැබුණ කොහොමද කියන කාරණාවට මූලාශ්‍රෝණ තරන් මේ ධරමේතුරින් ගැෙන හැරදක්වන්න පුළුවන්. බොද කෙනෙකුට සැහිතෙන්න්න පුළුවන් චර ශක්තිය තියන්න පුළහන්ඳද කියලා. එ මෙතැන තමයි තෙරුවන් සරණයන්ඩ කොච්චර අමාරුදු කියන කාරණාව තහවුරු කරන එක මූලාශ්‍රය කම්බිල තැනක්. ඇවා්‍යිතුන් වහස පිළිබඳ සැකවඋපදිර තැනක්නි කෙනෙක් කියන්නට පුළහන් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා නෞත් කටන්දර පිළිගැන්ඩ බෑ කියලා. නෞතු මූලාශෝලිින් දැන ගණ්ඩෝන මෙහෙම ශක්තිය ලැබුණි කොහොමද කියලා. ඉදිේක පැහැදිලි කරණ්ඩ මේ ෝකයේ ජීවත්තච්ච ශක්තිවන්තියෝ ගැෙන කතා කරන්නන්නේ නන්දිමිත්‍රයෝධයාගේ ශක්තිය උපෝසත කුලේ ඇතිකුට වඩා වැඩී කියල කියන්නේ එක ඇන මිනිස්සු කෝටිසීයක ශක්තියට වඩා නන්දිමිත්‍ර ශක්තිය දැරුව කියනෙ සඳහන් කරන්නේ මිනිසු කෝටිසීයකට වඩා ශක්තිමත් ඉති කොහොම දෙතකොට එක හොයා ගත්තේ උපෝසත කුලේ ඇතෙක් ඔසවලා බිමයින්්ඩ තරක් ශක්තියක් නන්දිමිත්‍රට තිබුණා එකින් තමයි දැනගන්නේ. එතර නන්දිමිත්‍ර කායශක්තිය ලැබූයෙකු හොමද සියලුකාරණා පෙන්නලා නැහැ නමුතු මූලාශ්‍රයක් දෙකක් කියල තියෙනවා රහතන් වහන්සේ නමකට මුවමාන්ස සහිත දාානයක් පූජ කළා. එකම මාන්සය ආකාර පහකට වයලා දන්දුන්නා. කාශ්‍යපභාගිතුන් වහන්සේට කිරිබත් පූජ කලා ඊට අමතරෝ හරමිටි පූජ කලා තව පින්කන් කරන්න ඇති නමුත් පින්නතුනී ඒටික එහෙම කල්පනා කරනකොට මහසාගරයේ ජලේට වඩාල් තමන්ගේ ශරීරයේ ලේ දන්දීලා මේ හිස් අහසේ නිල්ලහසේ පායන තරුවලට වඩා තමන්ගේ ඇස් දෙක දන්දීලා මහපොළොුවේ පස්සොලට වැඩිය තමගේ ශරීර මාන්සේ තමම්ම කපකප දන්දීලා ඉතාම කීකරු දරු පැටවූ දන්දුන්න ප්‍රමාණය මෙතෙකැයි කියල සඳහන් කරන්න බැරිතරං දන්දී ළමුකොද වරක සඳහන් කලා දරුවන්ගේ අධ දෙෙක ගැටගහකු වැල්කන් දෙකතු කලා නම් මහමරෙට වඩ දවසයි කියලා. සියලු සැපසම්පත්තුලින් සපිරුණු රාජ්‍ය දන්දීලා තමන්ගෙම බිසව නොයික් වර දන්දීලා. රංගරිදී මුතුමැණික් සප්ත රතනයක්න් දන්දීපුවාර ප්‍රමාණයක් නෑ. සියලු රතනයයක් පිරිච ගබඩාවල් විවෘර්ත කරලා කැමති සේ දුපත් පෝසත් හැමෝ මාරගෙන යන්ට කියලා නිෙදහසේ ගෙනියන්ඩ දන්දීලා පාරවිිතා පුරපු මහා බෝසතාණන් වහන්සේට මෙහෙම කායික ශක්තිය ලැබෙනවකීයටට කෙදරුක අවුදු කොහොම සැකරන්නේ. එන්න මුූලා ශ්‍රරෝලිින් ගියොත් කවදාවත් මේක කාරණාවක්වත් සැකඋපදින්නේෙ නෑ අං ඒක නිසා පින්නතුනි භාගිතු නොහසගේ කායවල දහය තම යොයි සඳහන්කලින්. බදුරජාණන් වහන්ස ගැන අල්ප මාත්‍ර සැකයක් අපේ හිතේ කොනක මුල්ලක කොතන හරි තියෙනවා නං අවිල් තාමවාගිතුන් වහන්සේ සරණයන්ඩ බැරිවුනා කෙල තමයි කියන්ඩ වෙන්නේ. අං ඒකයි සඳහං කළේ මේලෝකෙ කරන්ඩ තියෙන දේවල් අතර අමාරුමකාරය තමයි බුදු සරණයනව කියන එක රහත්තෙනව කියනක නෙමේ බුදුන් සරණ ගයාට පස්සෙ ලැබෙන දෙයක් නෙ රහත්තයෙනව කියන එක න භාගිතව හස රණයනඒ එක තමයි මුලින් වඩඩෝනි නමුත් මනසදිය් නැති අපට සමහර කරුණු ගැන හරියට සැකඋපදිනෝ. අංක නිසා ශ්‍රද්ධාව පෙර දැරිකරගෙන පිළිගත යුතු තැන්ගඕන තරන් තියනවා. ශ්‍රද්ධහා මාත්‍රයෙන් තමයි ඒක දරඩ වෙන්නේ. ඊළඟට අපි කතා කරන්න බලාපොරුද්ධවා මේ ඥාන බලදහයේ. මොනදේ මේ ඥාන බලදහයි පින්නති නෙතකොට. විශේෂයෙන් සඳහන් කරනවා පළවෙනි කාරණාව යම් ධර්මයක් ඉපදීමට අවශ්‍ය සහ අනවශ්‍ය හේතු නියමාකාරයම දන්නවා මේ ලෝකේ යම් කාරණාවක් මෙන්න මේ හේතුව නිසයි හටගත්තේ මේ කාරණාව ඇතිවෙන්ඩ මේ කාරණාව හටගැන්්ඩ මේ ධර්මතාවය සඳහා බලපෑව යුත්තේ මෙන්න මේ මේවාගේ කරුණගී. නමුත් මේ කාරණාවේ හට ගැනීම උදෙසා මෙවන් කාරණා මිස මෙවන් කරනු අවශ්‍ය නෑ කියන කාරණාව භාගිතුන් වහසේ මනාවම දන්නවා. ඊළක්‍ර දර්ශ දේශනා කළා දෙවැනි කාරණාව තුන් කාලයට ම අයත් කර්ම ඒ වගේම ඒවාගේ විපාකදීමේ යෙදෙන ගතිසම්පත් කාලසම්පත් පති සම්පත් සහ පයෝග සම්පත් කියන සම්පත් හත ඒවගේම බෙපත්ති හතර පිළිබඳව නියමාකාරයෙන් ඇති අවබෝධිය මකදද මේ සඳහන් කරන්නේ පිනතිර මේ සඳහන් කරන්නේ අතීත වර්තමාන අනාගත මෙත්තුන් කාලටම අය ඒ වගේම තුන්කාලේයටම අයත් කර්ම වගේම ඒවා විපාකදීමේදී යෙදෙන ගති මේ මේ කරපු කර්මය විපාක දෙෙන්නේ මොනවාගේ ආත්මයකද එදට මම ඒ කර්මය විපාක විඳින්නේ තිරිසං ආත්මේද ක්‍රේත ලෝකකද නිරය ලෝකිකද අසුර ලෝකෙකද මනුස්ස ලෝකිකද දිවිය ලෝකිකද මේ කර්මය විපාක විඳින්නේ කොහෙද ති කාරණාව ඒ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් භාගිතන් වහන්සේ හරියටම නිවැරදිව මනාවම මනාවම දන්නවා ඉට සඳහන් කළේ ගතිම්ප එළට කාල සම්පත් කොයි කාලෙද මේ කර්මය විපාකය ඔහු හොයාගෙන එන්නේ දැ පිඳතින අපි වනත් දැ මෙහෙම වොහොම හොඳට අද ජීවත් වෙනවා. නමුත් සංසාර කරපු කරුම නැද්ද අහස උසට අපි කරපු පව්. තාම විපාකදීල ඉවරණෑ. ඒ කරුම තාම අපිෝ නිරේට අරංග නෑ නම අපි මේ වෙනකොට නිරට සුදුස්සවනෙමේද මේ වෙනකොට අපි හැමහොම වරෙන්තු ලබාපු දඩුවන් කාරයු වැරදිකාරයවු. පෙරකරපු පව්වලල්ට තාම නිරේ ගිය නෑ. අනාගත අනිවාරෙන්ම නිරයට යන්න සිද්ධ වෙනවා. එක මැකි වරෙන්තු ලබල ඉන්නේ. වෙනත් පෙරකුසලයක් නිසා නිරේට නොයා මනුලෝට ඇවිල්ලා මේ පොඩි විවේකයක් ගත කර කරන්නවා. එක අපායට යන අතර මග පුංචි විවේක කාලයකම ඉන්නේ. එක තේරුම් අරගණ්ඩුවන. මේ විවේක කාලය ගත කරන අතර තුරත් ඕනෑම මොහොතක පෙරකරමයක් මළඟට එඩු පුළුවන්. ද බලන් අතීත හේතු තිගත තිසා හාමුදුරුවූ බෝම ශ්‍රද්ධහාවෙන් පැවිදිවුණනේ සංසාරයෙන් එතර වෙන්ඩ. ඉතාම ධාර්මිකෝ සිිල්ගුණන සම්පූර්ණ කරගනන් අතරරි උන්හසිට හැදි චසනීපේ. ශරීරයේ පුරාම බිබිරියවිල්ල එවා බෙලි ගැට තරමට ලොකු වෙලා පැසවලා පුපුරලා සරුවාන්ගේ පුරාමල් සැරවගලල පස්සේ ශරීරයේ සම ටකොට බින්දදි බිදී බිඳදිිබින්දි. ැගිටවන්ඩ බෑ ඉදවන්ඩ බෑ කෙලින් කරන්නඩ බෑ ඇවිද්දවන්ඩ බෑ මෙ කිසිම දෙයක් කරන්න බැරුව උන්වහන්සේ පත්ච්චා පහසුතාවේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අන්තිම වෙලාවි පිහිටවුණ සදහටම සංසාරය අත්හරන්න පුළහංකමත් ලැබුණ නමුත් භාගිතුන් වහන්සේ දේශනා කලා මකද සංඝයා ඇහවා. ස්වාමීනි භාගිතුන් වහන්සේ. මේ සංසාරෙන් නිවන් අවබෝධ කරගණන්ඩ තරම් භාග්‍යයක් තිස්සට තිබුණ නං ඒ තරම් පුුණ්්‍යවන්ත තිස්සට මෙහෙම වනේයි කියලා. දර්භාගිතුන් වහසකි උත්තරේම කක්ද මහනන කර්මයේස්වභාාවයක තමයි. අදත් අපිට එහෙම හිතෙන් නැත්්ද. අපි අතර බොහෝම හොඳට ගුණධර්ම දියුණු කරගෙන ජීවත්වෙන අය හදිසිී බලාපපුරොතු නොවිච්ච විදිහයටමැරල්ලේන. ිනිස්සු අදත් අහන ප්‍රශ්නයක් තමයි මේ තරං ධාර්මිකෝ ජීවත්්‍යයෙන අයටත් මෙහෙම වඩ පුළ හඳ කියලා. ඇ හරිව අපූරු ප්‍රශ්නයක් මො හැබැයි මේ ප්‍රශ්නය අලුත් නෑ ගොඩක් පරණයි. අර හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේින් අහන්නෙත් ඒකමයි මේ ජීවිතෙන් රහත්තෙන්ට පින් තියෙනයටත් මෙහෙම ප්‍රශ්නවලට මූුණ දෙදඩ වෙනවාද කියලා. එනම් කර්මය තමයි එකට හේතුවයි. ාගිතුන් වොහසගේ ඥාති පිරිස සාක්‍ය වන්සිකව සමුල ගාතනය කළා විඩඩබ භික්ෂූන් වහන්සේ අහනුව ස්වාමීනී සාක්‍යන්ට වනේ එලෙකු අසාධාරණෙක් නේද කියලා. භාගිතු වහස පිළිතුර තමයි මේ ජීවිතේ හැටියට අසාධරණයි වගේ තමයි පේන්නේ නමුත් අතීතේ කර්මයක බලහමය එකක සාධාරණයි කියලා. එහින්දා අද මෙතන දේශනාව කරන මම දේශනාව අහන ඔබ අපිට හෙට දවසේ මොන වගේ ඉරනමකට මූුණ දෙන්න තීන්දු වෙයිද කියන කාරණාව අපි කවුරුත් දන්නේ දන්නනෑ හෙට වෙන්නේ මොකද්ද කියන එක නොදැන තමයි අපි අද මෙතන ඉන්නේ. නොමුත් ලොවතුරා බුදුරජාණන් වහන්සේ අපිට හෙට වෙන්නෙ මකක්්ද කියන එක මනාවම දන්නවා. අඒ කයි මේ සඳහන් කරන්න. ඊළඟ පිනදරි තුවෙනියට සඳහන් කලා සත්වයාගේ සුගති ගමන පිළිබඳවත් දුගතිගමන පිළිබඳවත් මැනවින් දැනගැනීමට ඇති හැකියාව. මේ පුද්ගලයා මරණින් මත්තේ සුගතිගාමී වෙනවාද දුගතිගාමී වෙනවාද. භාගිතුන් වහසේක මනාවම දන්නවා. සමහරයි දුගතියට යනෝ. භාගිතුන් වහන්සේ වගේ උත්තම මනුෂ්‍ය රතනයක් මුුණගැහුණනොත්. ඔවුන් දුගතියට නකෙන් නවත්තන්ඩ පුළුහන්ද කල්පනා කරලා සමහරය හොයාගෙන වැඩියා ඇයි මට කුඩලී මටගුන්ඩලීක කියෙ මිත්ති අදෘෂ්ටික කෙනෙක් නිරන්තරයෙන් තමන්ගේ තාත්තගෙන් ලැවී චවවාදේ තමයි ශ්‍රමණ බවත් ගෞතමය පිළිබඳවවත් බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයව පිළිබඳවවත් පහදින්ඩ එපා කියලා ඇදි මටකුන්ඩලී කවදාව නොරුවන් පළිඳව පැහැදීමක් තිබුණ කෙනෙක් නෙමි අනි බොහෝම දනවත් තාත්තා කෙනෙකුගේ එකම පුතාන්නේ නවත් ඔහුට කවදාවත් තාතගේ මසුරුකම නිසා ජීවිත ඒතෙක් කිසිීම සහනයක් නම් ලැබුන්නයන එ අන්තිමට ඒ නිසාමනේ මරණයට හේතුවෙන්නේ රෝගයට බෙහෙත් නැතිහින්දා අන්තිමට ගේ ඇතුළේ මැරෙන්න්ඩ වැටිලයිඉන්න මට්ටකුන්ඩ ලීව බ්‍රහ්ණය ගෙනල්ල එලියෙන් තිබ්බා ගො ලෙඩා බලන්ඩ අය මිනිස්වාවොත් ගේ ඇතු ලෙතියෙන රංග්‍රරිදී මුතුමැණි දැක්ටහම මිනිස්සු කියයි මෙච්චර ධනය තිබිලත් පුතාට වෙදගන් කලේ නැද්ද කියලා එද එලට ගෙනල දැම්මහම ඇතුළට එන්නේ එනෙ මිනිස්සු ඒත් තරම් අසරණුනා තාත්තක තන්හාවෙඉද ලෞතුරා බුදුරජාණන් වහන්සේදා මහාකරුණ රනා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාළ වෙලාවෙ මට්ටකුන්්ඩලීව දැක්කා අද මරණයට පත් හෙට උදේ මරණයට පත්වෙන බවත් දයිදා උදේන බලන්නේ අද මරණයට පත්වෙන බවත් මැඩ්ල නිරේට යන බව දන්නවා එහෙම අද මරණයටත් පත් වෙලා නිරයටටත් ජනවනක් ඇයි මට්කු්ඩලී මට පෙනුණේ මම ඔහුට දකින්න වැඩියොත් නිරේටනොයා සුගතියට යන්ඩ තරන් වාසනා ගුණ සහිත ඔහු මේ ය වනෙකොට ඉන්න බවත් දන්නවා ආංගේ නිසා මරණයේ සිදුුවන වෙලාව දැනගෙන පිඩුසිංගා වඩින්ඩ සූදානන් වෙන භාග්‍යතුන් වහන්සේ මට්ටකුන්ඩලීගේ නිවසතියෙන පැත්තෙන් වැඩියා. හෙම වැඩල මට්ටකුන්ඩ ලීගේ නිවසට හැරන තන අතර වෙලා ාගිතුන් වහස ුද් රශ්මී හිදවා. මට්ටකුන්ඩලේගේ නිවස මට්ටකුන්්ඩලීගේ ඇගේ මට්ටකුන්ඩලීගේ බිත්තිය පැත්තට හැරිලයි මේ වෙලාවෙ නිදාගෙනන්නේ ඒ බිත්තිිය පුරාම ශඩ්වර්නු රශ්මියය පැතිරිලායනෝ. පිනතිනක කවුරුවත් පාඨකරපු රශ්මියයක් නෙමේනේ එක භාගිතුන් වහසගේ ශරීර දහතුුවෙන් භාගිතුන් වහසේගේ නෙක්ලේසිී හරද මණ්ඩලියේ ආශ්චර්රයමත් බව නිසා මෙ නිකෙලෙස් මහවතුමන් වහන්සේගේ ශරීර දහතුයෙන් නිරන්තරයෙන් නික්මෙන රශ්මියයි. එක අතිශයේ පුුණ්‍ය බලමහිමෙන් විහිදන රශ්මියආග රශ්මිය මොන වගේ ලස්සනද කියන කාරණාව අපිට කවදාවත් තේරෙන්න්නේනය. අනි ඒ රශ්මි දහතුන් පවා භාගිතු නොහසර කොයිතනන් උපහාර දැක්කව අද ගරු කළාද නැග අපි සාමාන්‍යින් රැස් වලල්ලක දකින්නේ රැස් විහිදිලා යනවා. එහම විහිදිලා විහිදිලලා විහිදිලා ගා නෙමෙයින. භාගිතන් වහසගේ ශරීරයෙන් නික්මන නීලපීත ලෝහිත ෝදාත මාංජේෂ්ට ප්‍රභාශවර. මෙ සියල්ලුම රශ්මෙන්. ශරීර දහත්තුවෙන් නික්මිලා. බුද්ධ ශීරය වටට තුන්මතාවක් ප්‍රදක්ෂිනා කරල තමයි විහිදිලා යන්නේ. මොඳ ආයෙ කවදාවත් මේ බුද්ධ ශරීරයේ ප්‍රදක්ෂනා කරන්න මට අවස්ථාව නොලැබෙනවනි භාගිතු නොහසගේ ශරීර දහතුවෙන් මන් නික්මනානය කියල කියනවා වගේ අතීති අය වන්දනා කරන කොටත් උතුම්ම ගෞරවයක් දක්වුණකොට ප්‍රදක්ෂනා කර කර තමයි වන්දනා කළේ අඒ වගේ ශරීර දහතුව ප්‍රදක්‍ෂනා කරලායි නික් මෙන්නේ. ය තැන ාගිතුන් හස රෙන් ඩිනකොට සිනහ පහල කලා කියෙලා භික්‍ෂූන් හස ොහම දැ ගන්න ග භාගිතුන් වහසසිගේ ොල් සංගල විවෘත වෙනවත් එෙක්කම. දන්ත ධාතුන්ගගේ නික්මෙන සුදු සුදු බුදුරැස් භාගිතුන් වහසගේ ශේර්ෂ දහතුූ වටේ ප්‍රදක්‍ෂණ කරනවා කියල කියනවා. එතකොට මයි පිටිපස්ස ඉන්න භික්‍ෂූන් හස දැනගන්නන්නේ සුදු බුදුරැස් විහිදුුනේ සිනහ පහල කලා කියලා. එනිසායි යයි සඳහන් කරලා තියෙන්නේෙ ස්වාමීනෙ සිනහ පහල කළේ ඇයි කිය ඇහුව කියලා. නතම් භාගිතුන් වහස සිනහ පහළ කරනකොට ඉදිරියට වෙලා කවරුවත් බලාගෙන හිටියේ නෑන. අනික සාමාන්‍යෙන් පුද්්‍යලේක් සාමාන්‍ය පුද්ගලෙක් වගේ හඬනගල සිනහසෙන් නෑනෙ අපිටත් එහෙම සිනහසෙන් එපා කියලන දේශනා කළේ මෙ කොක් හඬලා සිනහසීම මාරයගේ වැඩක් කියල දේශනා කළේැන මුකුත් තේරෙන්නේෙ නැති චූඩි දරුවන්ට තමයි ඒක අයිති යමක්කමක් අවබෝධ කෙනෙකුට එක සුදුසුනෑ. භික්‍ෂූන්ට දේශනා කළේ ධර්මකාරණාවක් සම්බන්ධෙන් ඇති වෙන ප්‍රීතිය නිසා යන්තං දත් පෙන්නලා හිනාවෙන්ට කියලා. එමනත්ක් සිනහවක් කියන්නේ කෙලෙස් එක් තියෙන දෙයඒ කැමැත්තට නෙහිනාවෙන්නේ කැමැත්ත එක කියන කෙලෙස් එනිසා ධර්මකාරණාවක් ආර අවබෝධ වෙලා ඇතිවෙන සතුට ඒය සතුර නිසා යන්තං දත්වලාග පෙන්නලා සිනහවක් පැවටකමක් නෑ කියක. එ භාගිතන් වහස්සේගෙන් මතුවෙන සිනහවත් වේ වගේ. එති මෙහෙම නික්මෙන බුද්ධ රශ්මීන් මට්ට කුණ්ඩ ලීගි ගෙදර බිත්තිය පුරාම පැතිරිලා යනකොට මට්ට කුණ්ඩලීට දරා ගැන්ඩ බෑ මේ තරං සුන්දරාලෝකයක් කොහෙන්ද කාගෙන්ද මොකද්ද නින්ද විහිදෙන්නේ මට්ටකුන්්ඩලී ඉන්නේ අන්තිම වෙලාව. එකන මරණ වේදනාව උපරිවෙන් දැනෙන මෝද. නමුත් ඒ සියලු වේදනාවල් යටකරගෙන මට්ටකුන්්ඩලීගේ හිතේ තන්හාවක් ගොඩනැගෙනවා මේ ආලෝක කදම්බයක්න් එන්නේෙ කොහෙන්ද කියලා බලන්ට. ආං ඒ ආසාව නිසා මටකුන්්ඩලී බොහම අමාරුවෙන් නමු. ිත්තිිය පැත්ත ලාගෙන එකෙන් මාර්ගය පැත්ත බලනවා. මට්ටකුඩදී දකිනවා හිරුට වඩා තිේජස් ඇති. චන්ද්‍රයායට වඩා සෞමේ ගුණ ඇති මේලෝකෙන් මෙතෙක් පහළවන පහළ වෙන සියලුම ශ්‍රමණ බ්‍රහ්මණයන්ට වඩා සීලගුණෙන් පරිපූර්ණ වෙච්ච. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වර්ණ පහකින් බැබලෙන්න්න නේත්‍රයුගලයෙන්. තමන් දිහා පූරුවට බලාගෙනීනවා. ඒ කාරණාවෙන් මට්කුන්්ඩලිට ඇතිවිනිෙ දරාගණ්ඩ බැරිතරන් සතුට.ඒ වගේම ප්‍රීතියක් ඒ සතුටේ ප්‍රීතිී අවසාන ප්‍රතිඵලේ තමයි කොයි තරං අමාරුවෙන් හිටියත් මට්ටකුන්ඩලී තමන්ගේ අත් දෙෙක එකතු කරලා න දසංගිලි එකතු කර බාගිතුනු හසිදිහැ බැලිවා. ආන්ගේ දසංගෙලි එකතුතු කිරීමම ඔහුට සුතතියේ උපත සඳහා හේතු වෙනවා කෙළ භාගිත වහසි දන්නවා. එනිසා භාගිතු වනාහසය එතැනින්ගෙවත් වෙලා වැඩම කළා. සැඳල් කුලේක අසූ වයස් තරං වස් ගත කාන්තාවක් අද දවසි මරණයට පත්වෙලා නිරේගාමී වෙනවා කෙල දැනගත් හම ඇස් සොයාගෙන ඇය වඩින මාර්ගයෙන් භාගිත වහසසි එදා පින්්ඩ පාතිට වැඩිය. ඇයත් නිරේට යා නොදී සුගතිටිය වවා ඒ වන්දනා කරවගෙන. අනේ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ සත්වයාගේ සුගති දුගති ගමන පිළිබඳවත්. සුගති දුගති ගමන පිළිබඳව මැනවිම්ම දැනගැනීමේ හැකියාවක් භාගිතු නොහසිත තිබුණා මොහු මැරිල ඇන්නේ කොහෙද මහුමෙරිල ඇන්නේ කොහිද. බාල පණ්ඩිතා ආදී සූත්‍ර දේවදූත ආදී සූත්‍ර දේශනා කරන වෙලා පැදලි කලා මහ මුහුණට මුහුණලා පිහිටලා තියෙන ගෙවල් දෙකක් මැද. හිටගෙන ඉන්න යම්පුරුෂයෙක් මනාව දකිනවා මේ ගෙවල් වලින් එලියට යනායත් මේ ගෙවල් එලියෙඉදලා මේ ගෙවල් ඇතුලට යනා අයත්. මහනිනී මට මනාව දැක්කහැකි මනුලොවින් නිරේට යනය. දෙව්ලවින් නිරේට යනයි මනාව දකිනවා. කියන කාරණාව භාගිතුන් හස මනාව පැදිලි කලා. එම ාගතුන් වහසේට එවන් කරුණු දැනගැනීමේ පුදුමාකාර හැකියාවක් තිබුුණ මේ ලෝක වෙන කාටවත්. එම ශක්තියක් නෑ. භාගිතුන් වහන්සිට තිබුණ තරං හැකියාවක් නෑ. කතරවෙනි කාරණාව චක්කු ධාතු සෝත දහතු ආදී වශයෙන් වගේම කාම දහතු රූප දහතු ආදී වශයෙන්ද. ඉස්කන්ද ධාතු ආයතනයන මෙ ලෝකයේ පිළිබඳව නියම අවිරින් ඇති හැබෑම දැනුමක් භාගිතු වහස සතුව තිබුණා. පස්සනි කාරණාවෙන් සඳහන් කලා සත්වයන්ගේ හොඳ නරකා ආදී නොයෙක් අදහස් ඇති බව නියම අයුරින්ම දැන ගැනීමේ හැකියාව. මේ සත්වයන් තුළ මිනිස් චිත්ත සන්තාන තුළ ඇති හොඳ අදහස් නරදහ භාගිතුන් වහස මනාවද කිනවා. මොහුදැන් මොනවාගේ සිතු විල්ලක දෙයින්නේ. ඒ සිතුවෙල්ල පව්කාරද ඒ සිතවෙල්ල පින් කාරද එක මොනවාගේ රලුද මෙ සියලු කාරණා භාගිත වොහසේ දකිනවා. එළකට සඳහන් කළා සත්්‍යයන්ගේ ශ්‍රද්ධහවාදී ඉන්ද්‍රිය ධර්මෝල අඩු වැඩි බව නියම අයුරින්ම දැනගන්නවා. සත්‍යයාගේ ශ්‍රද්ධ ඉන්ද්‍රී අඩු වැඩි බව. භාගිතුන් වහන්ස යම්සේ හඳුන ගත්තාද. විශ්වේ වෙන කාටවත් භාගිතුන් වහස හඳුනගත්ත තරමට ඒ කාරණාව හඳුන ගණ්ඩ පුළුවංකමක් නෑ. ඒ පුදුමාකාර ඥාන ශක්තියක්.ඉළඟට සඳහන්කලේ ධ්‍යාන විමෝක්ෂ සමාධී සමාපත්තීන්ගේ දියුණු බව සහ පිරිහීම පිළිබඳව නියමාකාර දැනීම භාගිතුන් වහසිට තියෙනවා. පෙර විසූ කඳ පිළිවෙල නියම ලෙස දැනගැනීම පෙර පෙරාත් පෙරආත්මබල ඊට කලින් ආත්ම වෝල මේ මේ පුද්ගලයක් කොයිකොයි විදිහ ජීවිතද ගත කළේ ඒ කියන්නේ පිඩතුනේ ආත්මා සංකජකට හා පැත්තෙන් කොහොමද ජීවත්තුනේ කිය ැහෝොත් අහල ඉවර වෙච්චි ගම එකක් කියනවා. අවල් බුද්ධ කාලෙ කොහොමද හිටිය ට ාගින් ව හසගේ සාසනෙන් සසර කරවල කරන්නට බැරිවුණේ මොනෝදේ කාලෙ මට තිබිච්ච අඩු පාඩු බුදුරජාණන් වහසගින් ඇහූු ස්වාමිනිි කකු සඳ භාගිතන් වහස මට ම ගෑරුනියයයි ස්වාමිනි ඕෝනාාගොම් භාගිතුන් වහස මට මගෑැරුුණනියයයි. කාශප භාගිතන් වහස මට මගෑැරුුණයයි. ඒ විතරක් නෙමෙයි විපස්සි, අනෝමදස්සි, පෙවමතුරා මෙ අදිි රේවත. තවත් නොයෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මෙ සසර ගමනේ මට මොනගැහුණේ නැද්ද. මොනගැහුණනං ඇයි මගෑරුුණේ. ඇයි මං ඒ සාාසනවලින් සංසාරි කෙරවල නොකලි අන් එහෙම ඇහුත් හැම කාරණාවක් සඳහාම භාගිතන් වහන්සේගෙන් නිසි පිළිතුරක් හම්බවෙනවා. ඉති ඒ ශාසනවලින් මම මේ සසරින් මිදුනෙ නැත්තේ ඇයි ස්වාමීනිි කියන ප්‍රශ්නය අද අහන්ඩ යම් කෙනෙකුට හිතෙනව නම් මේ ශාසනනුත් මිදෙන් නැතුව ඉන්නේ ඇයි කියන කාරණාව තමන්ගෙන්යුම සැන්ඩන්නේ. මකද මිදන ක්‍රම ය භාගිතු නාසිදේශනා කරලා තියෙනවන්නේ. ඒක්‍රමේ අනුගමනය කරනවානම් මිදන්න පුළුවන්. ත්‍රහේතුක ප්‍රතිසන්ධයක් තියෙනවනං මේ ජීවිතයෙන්ම පුළුවහන්ඒ කරන්ඩ හැබැයි ලොකු වීර්යක් අවශ්‍යයි ත්‍රහේතුක ප්‍රතිසන්ධයක් නැත්තං අනි වාරම්ම දෙවනි ආත්මයේ මාර්ගඵල ලබන ක්‍රමයක් මේ ශාසනය පෙන්නලා තියෙනවා. ද පිවිශ්වාස නෑනෙ ලබනාත්මවත් මඟඵලයක් ලැබයි දකට. නමුත් මේ ශාසනය පෙන්නලා තියෙනවා අනිවාරෙන් ලබනාාත්ම කොහොමද මාර්ගයක් පලයක් ලබන්න කියලා. මකක්ද කියල තියෙන කාරණාව. සෝතානු දත්ත කියන සූත්‍රදේශනාෙන් පැහැදිලි කරනවා. සුතා, දතා, වචසා පරිචිතා. මනසානු පෙක්කිතා දෙට්ටියා සුප්පටිවිද්දා කියන මෙන්න මේ ආකාර පහ යටති බණහඩ කියලා. මොන්න තරං සංසාරෙන් එතරයන්ඩ පහසු මග කියනවාද මේ ක්‍රම පහ යටති බණහන්්ඩ කියල කියන්නේ. ඒ කාන්තිෙන් මරණ එක්කම උපදින්නේදී වියලෝකෙන් දිවියලෝකෙන් මාර්ගඵල ලබනවා කියන කාරණාව මනාව සහතික කර දේශනා කරනවා. සතන දත සූත්‍රයෙන්ගේ කරනු විශේෂයෙන් දැනගණඩ පුළු හංකමතියනවා. කාම භවාදී ආශ්්‍රව ධර්මශය කිරීමෙන් චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ප්‍රත්්‍යක්ෂ කරගෙන වාසය කිරීම ලොෞතුරාභාගිතන් වහන්සේගේ තවත්ශක්තිය. එතරු මේ සාකච්ඡා කළේ මොනශක්තියෙන්ද මේ ඥාන බල අි කාය බලදහයි කතා කලා මේ කෙටියෙන් කතා කළේ ඥාන බලදහය. මජ්‍යමනිකායේ මූල පන්නාසකේ මහා සීහනාද සූත්‍රය ඇසරෙන් තමයි නිකාරණාටික පැහැදිලි කළේ. එමේ රතනසූත්‍රය පැහැදිලි කරන්ඩ භාගිතුන් වහන්සේ කෞ්ද කියන කාරණාව දක්වන්ඩ අවශ්‍ය නිසා. දොර මේ කරුණු තියෙන්නේ රතන සූත්‍රට්ට කථාවනෙමයි මජ්‍යමනිකායේ ල පන්ාසක මහහාසසිහිහනාද සූත්‍රයේ කරුණු පැහැදිලි කරන තැන. එළඟෙන සඳහන් කළා කුලයන්ද කොලයෙන්ද රූපේන්ද ඥානයෙන්ද උතුම් නිසාත්. ප්‍රසංසා කළයුතු නිසාත් සෙට්ටෝ ශ්‍රේෂ්ටයි කියල කියනවා. යම් බුද්ධ සෙට්ටෝ ඇයි භාගිතුන් වහසට සෙට්ටෝ කියලා කියන්නේ. ශ්‍රේෂ්ටයි කියන එකන මේ සෙට්හෝ කියල කියන්නේ. ට ඇයි වේ්යි කියල කියන්නේ සඳහන් කරන්නවා කුලයෙන් උසස් මෙලෝකේ තියෙන පාරිශුද්ධම වන්සේ පාරිශුද්ධම කුලේය. හිති එක තව පැහැදිලි කරඩම් සාක්‍ය වන්සය ඇරඹුණ හැටි තැන ඉදල කතා කරන්න ඕිය. ඔක්ටාග රාජ පරපුරේ ඉඳලා තමන්ගේ පරපුර විනාස කරගත්තෙ නෑද. එනිසා තමන්ගි කුලේෙන් පිට කවුරු ගියත් නෑ. ඔක්කා රජරුවන්ගේ දරුවු නම දෙනා රජ්ිරුවන්ගේ ඉල්ලීමෙන් මාලිගාවෙන් එලීට බැස්සට පස්සේ. කපිල රිසිවරයගේ මඟ පෙන්නීමෙන් නරයක් හදාගත්තත් දුවරු පහයි පුත්තු හතරයි තරුණ වයසේ වෙනත් කුණවලින් තරුණියන් විවාහකර ගන්ඩ යෙමුණේ නෑ ඇයි තමන්ගේ කුල ප්‍රවේණී අපි සිුවයි කියලා අපි රිසිදවෙයි කියලා. නි තීරණ කලා මේ ශ්‍රේෂ්ට රජ පරපුර ඒ විදිහට මස්සර හට ගැෙන ඇන්ඕෝන. පිරිසිදු වන්සයක් තියෙන් ඕන දෙනිසා සහෝදරී යයි සහෝදරය යවාහ වෙනවා ඔවුන්ගෙන් උපන්දරුවෝ නිසා තමයි සාඛ්‍යවන්සේ ඉසර හටයන්නේ. එහෙම වෙනත් කුළවලට සම්බන්ධ නොවී ආරක්ෂා කරගනපු කුල පරපුර ඒ පරපුරෙන්නේ ද්දන හර ජරුත් බිවෙන්නේ ආංඒකයි මහා බෝසතානන් වහසේ දෙව්ලොවදී පංච මහා විලෝකනය කරන වෙලාවේ කාලයේ දීපයේ දේශයේ කුලය මව කියන කරුණු පහක් බලනකොට මෙ කුලය කියලා බලන්නේ තමන්ගේ තාත්තදිය තන් තාරයි හිතට කෙනෙකොට හිතෙන්ට පුළුවන අම්මදිහා වැැලවේ යිතාතදි හැබැලුවේ නැත කිය කුලේ කියල කියන්නේ බලන්න තාට දිහා. එකකන තාත්තගේ පරපුර කොච්චර පිරිසිදදේ. අපිසාමානන්්‍යි කැන හත්මුතු පරම්පරාවකින්වත් පිරිසිදුෙන් දෝන කියල නවමුත් සුද්ධෝදන මහර ජිරුවන්ගේ කුල පරම්පරාව පරම්පරා කෝටි ප්‍රකෝඩිගානකින් අතිශයින්ම පවිත්‍රයි. ඉතින් එනිසයි මෙතන මේ සඳහන් කරන්නේ කුලයෙන් පිරිසිදයි. සෙට්ටෝ කියල කියන්න එක හේතුවක්. පිරිසිදු කුල ප්‍රවේණයක් තියෙනවා රූපයෙන් දේ වගේ මයි. මේ ලෝකෙ වාාගිතුන් වහන්සේ අභිභාවනය කරන්න රූපයක් වෙන කාට්ත. ජාම්බෝන අද නිෂ් නම් වූ රත්තරනය වර්ණය තියන ශරීරවරණයක් තවකාට තියෙන්න්ට ඇත්්ද. රත්තරම් පාටායේද ගොඩක් කිටිය. නමුත් ඒ කාගෙවත් පාට භාගිතුන් වහසගේ පාටට සමාන්න නෑ. භාගිතුන් වහසගේ වර්ණය ඒක්මුවන් ඒ කාටවත් පුළුහංකමක් නෑ. ජාතරූප වර්ණයි කෙලකයාම ඒක අපිටවත් තේරෙන්නේ තේරෙන්නේෙ නෑ. මොද ජාතරූපා අපි දැකල නැති නිසා. ල පිනැතිි සඳහන් කළලා ඥානෙන් භාගිතුන් වහසගේ සරුවඥතා ඥානයලෝකෙ කාටදිෙක්මහන්න පුොළු හංවෙන්නේ. තවත් ලෞතුරා බුදුකිනෙක් සරුවඥතා ඥානයේ ලැබූහම ඒ ඥානයේ බුදුවරුන් අතර පරතරයක් මිස මේලෝකෙ වෙන කාටවත් ඒ ඥාන පරතරය වෙනස් කරන්න බෑ. ලොෝතුරා බදුරජාණන් වහන්සේලා අතර ඥාන පරතරේ වෙන ක් තියනවද ප්‍රග්ඥාධික ශ්‍රද්ධාධික වීර්ය අධික කියලා බෝසතාාණන් වහන්සේලක් තුන් ගොල්ලක්කිඉන්නවා. ඒ අත රාපේ භාගිතුන් වහන්සේ ප්‍රග්ඥාාවෙන් අධිකම බුදු කෙනෙක් ඒ ප්‍රග්ඥාව අනි බෝසතාානන් වහසලා දෙන්නට තේරෙන්නේෙ නෑ ආගකයි සඳහන් කරනවා වීර් අධිකයි කියල කියන්නේ මේ දැන්කරන් හිතුන තෝනම දෙයක් කරනවා එත් තරම් පුදුම වීරිය එතකොට ප්‍රඥ්ඥාධක බෝසතාාණන් වහන්සේ මහාකල්පාආසංක්‍ය හතරකුත් ලක්ෂඒකින් පාරමිතාව පුරල ඉවර කරනවා වීරාදික බෝසතාාණන් වහන්සේ පුරන්නෙත් ඒ පාරමිතාවම තමයි නවතුන් වහස දෙක පුරල ඉවර කරන්න කොච්චර කල්ලනවාද මහාකල්පාසංගෙ දාසයයි ඉලක්ෂේක. උන්වහන්සේ මහාකල්පාසංක්‍ය දාසයයි තවත් මහාකල්ප ලක්ෂයකකින් කරන වැඩේ මයි මහාකල්පාසංකය හතරා ඉලක්ෂේකකින් ප්‍රඥාතිික බෝසතන්න් වහසි කරන්න. අං එනිසා සඳහන් කරනවා මම මහාකල්පාසංග්‍ය දාසයි ඉලක්ෂයකකින් කරන වැඩේ ්‍රඥාික බෝසතාානන් වහස කොහොමද මහාකල් පාසංක්‍ය හතරයි ලක්‍ෂයෙන් කරන්න කියෙලා දැනගත් තොත් අනි වාරයම මහාකල් පාසංක්‍ය හතරයි ලක්‍ෂයකෙන් ඒක පූරණය කරන්ඩ තරන් වීරයක් උන්නව වහසට තිෙනවා කියලා. ඒ කාරණාව පැහැදලි කරල සඳහන් කරන්නේ ප්‍රඥ්ඥාධික බෝසතාානන් වහන්ස නවක් මේ පාරමිතාව පුරණ හැටි වේරයාදිික බෝසතානන් වහසට තේරෙන්නවත්නෑ කියලා. අං ඒ අතින් බලහම භාග්‍යතුන් වහන්සේලාගේ ඥාන ශක්තිය පිළිබඳව උන්වහන්සේලා අතර පොඩි පරතරයක් තියෙනවාව මිසක් එයින් පහල ඉන්න මහශ්‍රාවකයටවත් ඒක ගැන කතා කරන්න පුළුවන්කම පුළුවහන්කමක් නැහ ඉති ඒ ඇතින් බැලුවත් අපි භාගිතුන් වහන්සේ ප්‍රඥ්ඥාධික බුදු කෙනෙක් ඥාන ශක්තියෙන්ද ඉතාම ඉහලයි. ප්‍රසංසා කළේුතු නිසාද ශේෂ්ටයි කළ කියනවා භාගිතන් වහසේට ප්‍රසංසා නොකර කෞද්ද භාගිතුන් වහස වීචනය කරන්න මේ ලෝකඉන්නේ. දෙවියන් බඹුන් මරුන් සහිතලෝකයේ භාගිතුන් වහසේ අභිභාවනය කරන්න කවුරුවත් නැහැනි. අන්ගේ සියලුමකාරයෙන් නිසා භාගිතුන් වහසයට ශ්‍රේෂ්ඨ කල කියනවා. යම් බුද්ධ සෙට් ෝ කෙල කියනවා. කෙලෙස් සම්පූර්ණයම නැති කළ නිසා ඉතා පිරිසිදයි එනිසා සුචි. පරිවන්න ඊ සුචින් කියලකීවේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැතිකරපු නිසයි කියලා සඳහකරන ඇයි සුචි කියල කියන්නේ පිරිසිදු බව. නිකලෙස් බව අසුචි කියන්නේ පිරි සුචි කියන්නේ පිරිසිදු එ පරිවන්න ඒ සුචිින් කියල කියන්නේ මනාව පවිත්‍රයි කෙලෙස්වලින් තොරයි කියන කාරණාව. අපේ බුදුරජාණන් වහන්සේ විසින් යං නිබ්බායි යම් සමාධයක් විශේෂයෙන් වර්නා කරන ලද සේදද ඒ සේ නම් ඒ ඉතා පවිත්‍ර වූ සමාධයක් මයි. අං ඒ ගැන මේ විදිහට සඳහන් කරලා තියෙනවා මජිමනිකායේ මාගන්දිය සූත්‍රී. අට්ටංගිකෝච මත්ගානං කේමං අමතගාමිනයි. නිවනට යන මාර්ගාතරින් ආර්්‍යෂ්ඨාංගික මාර්ගයේ බරහියි නිවනට යන මාර්ග අතර ආර්්‍යෂ්ඨාංගික මාර්ගයේ යම් කෙනෙක් ගමන් කරනවා නං බියරහිතයි කිසිම බයක් නෑ අරියටටගේ මග සම්පූර්ණ කරන පුද්ගලයා මඟ නොවැරදිී ඒ නිවන කරා පෙළිවලට ගමන් කරන්න හදන කෙනෙක්.ඒ වගේම සඳහන් කරනවා මජිමි නිකායේ මහා චත්තාරීෂක සූත්‍රයේ පැහැදිලි කිරීමක් තිේෙනවා පින්නතුනි අරියංගෝ භික්කවේ සම්මා සමාධින්, දේශිස්සාමී, සඋපනිසං, පරික්කාරං, භික්‍ෂූුණී, නුඹලට උපනිශ්්‍රය සහිත වූ පිරිවර සහිත වූ, ආරයෝ වූ සම්මා සමාදිය. දේශනා කරන්න නෙමී කියලා මජ්්‍යිමනිකායේ මහා චත්තාරීසක සූත්‍රයේ භාගිතුන් වහස දේශනා කරනවා. උපනිශ්‍රයේ සහිත වූ පිරිවර සහිත වූ ආරයෝ සම්මා සමාධිය දේශනා කරන්න එෙමී කියල තමයි මෙසූත්‍රයේ දේශනා කරන්න පටන් අරගත්ත කියල. පෙන්නතුන යම් ආනන්තරීක සමාධයක් භාගිතුන් වහන්සේ දේශනා කළාද ආගේ භාගිතුන් වහන්සේ දේශනා කොට වදාල. ආනන්තරක සමාිය මොකක්ද මේ ආනන්තරීක සමාදිය කියල කියන්නේ මොකක් ද කියන කාරණාව අපිට පස්සේ ප්‍රශ්නයක් බවදට පත්වෙන්න්න පුළුව මොකක් ආනන්තරීක සමාදිය කියන්නේ කියලා. එනිසා විශේෂයෙන් අපි කෙටියෙන් මෙතන දෙසෙ හිපත් කරමු ඒ තමයි යම් කෙනෙක්ට සෝවාන් මාර්ග සිත පහළ වනානම් අතරක් නැතුව ඒත් සමගම පල සිතත් පහළ වෙනවා. අන්න ඒ අතරක් නොතබාම මාර්ගලාබයාට පලසිත පහළ වෙන නිසා ආන්ගේ මාර්ගසිතය උපදින සමාධියයට ආනන්තරීක සමාධිය කියල කියනවා. ගෙනතිනේක විස්තර කළු සෝවාන් මාර්ගය සෝවාන් පලේ. යම් කෙනකට මාර්ග සිත උපදිනවද යම් කෙනෙක් වීර්ය වඩනවා සෝවාන් බව ලබන් සංයෝජනතුනක් නැතිවේඩෝ නෑ. සක්කායිදිට්ටි විතිකිිච්චා සීල්බත පරාමාස. මේ සංයෝජන තුනෙන් මෙතුන නැති කරමින් ශය කරමින් දුරු කරමින් යම් කෙනෙක් කටයුතු කරන තුනරුවන් පිළිබඳව සැන. ිචා කියලකයම් බුද්ධදී අ තැන පිළිබඳව සැනේනි දර තුනුරුවන් ඇතුළු කාරණාටක් තියෙනවා ඒ පිළිබඳවක් කිසිීම සැකයක් කරන්නේ විශ්වාසයි ඉළඟට සඳහන්ක ලෙසී ලබ්බත පරාමාස වැරදි සීල වෘත තියෙනවා එහෙම සිල් රැක්ක කියලා නිවනට ඇඩ බෑ නමුත් මිනි සූසස් කියලා එහෙම සිල් සමාදන් වෙනවා ඉළගරතාව තියෙනවා පිළිබඳව තියන සක්කායි දිට්ටිය කිය ලපි කියන්නේ මාන ඇත්තියනවා මෙන මේවා නැතිවෙඩෝනෑ අපි උත්සාහර නට නැති කරගන්න මේ ගැඹරින් විස්තර කර වෙලාවන මේ මෙ නැති කරගඩ උත්සාහ කරගන සංයෝජන නැතිකරමින් නැති කරමින් නැති කරමින් යම් කෙනෙක් වීර්ය කරනකොට ඒ පුද්ගලයට හදිසියම සෝවාන් මාර්ග සිත පහල වෙනවා සෝවාන් මාර්ග සිත පහළවෙලා පිළග මුොහොතේ ඊළඟ චිත් අක්ෂණය වගේ පහළ වෙන්නේ සෝවාන් පලේ. මෙ මාර්ග සිත පහළ වෙලා කාලාන්තරයක් ගිහිල පලසිත පහල වෙන්නේ නෑ. චිත්තක්ෂණයක වගේ වෙනසක් වගේ මාර්ග සිත පහළ වෙලා පලසිත පහළ වෙනවා. අං ඊතරම් වේගවත් මාර්ගසිතයි පල සිතයි කියන්න දෙක. මාර්ගසිතෙන් පලසිතට යනවා කියන එක. නමුත් මාර්ග සිතය ඉඳලා පලසිතට එන්න ගතවෙන මේ ඇහි පිල්ලන් ගහන කාලයක් හැරිි චිත්තක්ෂණයක් තියෙනවානිආංඒක තමයි මේ මෙතන මේ සඳහන් කරන ආනන්තරීක සමාගයේ.ආංඒක නිසා සෝවාන් වෙන්ඩ වීර්ය වඩ වඩා ඉන්න උතුමන්ට දන් දෙනකොට. කොහොමද සෝවාන් මාර්ගස්තයට දන්දන්නේ කොහොද පලස්තයට දන්දන්න. තේරෙෙන්නෑ න අපි දම් බෙදාගෙන යනකොට මාර්ගඵලය ලැබිල පලසිත ලබන්ඩ පුළුවන්. තන් එතකොට පලස්තයටයි මාර්ගලාබියයටයි පලලාගයටයි දෙන්නට බොදුන්න වෙනවා. ඒේවාගේ හරි සිවුම් කාරණාවක් මේ කාරණාව සම්පූර්ණයෙන් සාකච්ඡා කළන්නෙමෙයි ධර්මදේශනාවට තියෙන කාලයේ නිමවෙලා නිසා. මේ ආනන් තරීක සමාධිය කියන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරණඩයි චත්තා රීසක සූ ත්‍රේතියන මේ කාරණාව හොම කටියක් මෙතිෙන්ට අරගෙන සාකච්ඡා කළේ මේක තව දේර්ගෝ විස්තර සහිතව සාකච්ඡා කළේ ති කොටස එනම් මකද්ද ආනන්තරීක සමාධිය කියල කියන්නේ අතරක් නොතබාම මාර්ගලාභයායට පලසිත පහළ වෙන නිසා ඒ මාර්ග සිතය උපදින සමාධියයට ආනන්තරීක සමාධියයි කියල කියනවා අතරක් නෑ මේ දෙකා අතර මාර්ගය ලැබෙන ගමන් පලේ ලැබෙන යිල්ලඟට. ති අනන්තරීක සමාධියය කියරකෙන අන්ගේ අතරක් නොතබා පහළවෙන සමාධිය හැඩියට සඳහන් කරනවා. ඉන් ධර්මදේශනාවට තියෙන කාලයේ නිමාවෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතැනින් නිමා කරමු.